යම් කෙනෙක් මැවුණට පස්සේ පවුලේ කට්ටිය අඬනකොට මැරිච්ච කෙනාට ඒකෙන් සිද්ධ වෙන අහිතකර තත්ත්වයක් තියෙනවාද? පින්වතුනි, කෙනෙක් මැවුණට පස්සේ උපදින්න පුළුවන් තැන් ටික කියන්න බලන්න. නරක, තිරිසන්, ප්‍රේත, අසුර. මේ හතර මොනවද? සතර අපාය. ඒකෙන් තිරිසන් සත්වයින්ට පින් අනුමෝදන් වෙන්න පුළුවන්ද? අපි කියන දේ ඇහෙනවා දැනෙනවද? මැරුණට පස්සේ තිරිසන් විපදිනොත්? එතකොට නරකයේ අයට පුළුවන්ද? එතකොට අසුරයේ අයට පුළුවන්ද? ප්‍රේතයන්ගෙන් පරදත් වූ උපජීවියයට පුළුවන්ද? පුළුවන්. එතකොට කවුරු හරි කෙනෙක් චුත වීමත් එක්කම පරදත් වූ උපජීවී විදිහට එහෙම හරි එහෙම නැත්තම් වෙන ප්‍රේත කොට්ටාස පින් අනුමෝදන් වෙන්න බැරි දඩබ්බර චරිත තියෙනවනේ. ඒ ඇයට කන්න බොන්නත් නෑ. ඒ මදිවට අපිත් එක ජම්මාන්තර වෛරයක් තරහක් එහෙමත් තියෙනවා. එහෙම ප්‍රේත කොට්ටාසත් ඉන්නවා. තව ඒ වගේ යක්ෂයොත් ඉන්නවා. දැන් සමහර යක්ෂයෝ සමහර යක්ෂ පිරිස් පරිවාර පිරිස් එහෙම ඉන්නවා. සමහර නාගයෝ ඉන්නවා. සමහර කුම්භාණ්ඩියෝ ඉන්නවා. සමහර විවිධ කට්ටිය ඉන්නවා. ඒ වගේ ඒ මිස් අපිත් එක හතුරුකම් කරන පිරිසුත් ඉන්නවා. හොඳ පිරිසුත් ඉන්නවා. මේ චාතුර්මහරාජිකේ පහළ භූමිය. තව ඉහළට යනකොට මේ රුක්ෂ භූමිය. ඒ වාගේම මේ විවිධාකාර මේ පර්වතවල එහෙම ඇසුරු නිසුරු කරන දේව කොට්ටාස එහෙම ඉන්නවා. එතන ද්වි හේතුක ති හේතුක ඔක්කොම ඉන්නවානේ. තව චාතුර්මහරාජික තාවතින්ස ওই විදිහට ඉහළට යනවා. බ්‍රහ්ම ලෝක ওই විදිහට ඉහළට යනවා. දැන් මරණයට පත් වෙනකොටම චුතියත් එක්ක ප්‍රතිසන්දිය ලබනවා. ප්‍රතිසන්දිය ලබනකොට අපිට සම්බන්ධ වෙන්න බැරි තැන්වල වගේම පුළුවන් තැන්වල කියන අවස්ථා දෙකක් තියෙනවා. අපිට සම්බන්ධ වෙන්න බැරි තැනුත් තියෙනවා, පුළුවන් තැනුත් තියෙනවා. ඈත තැනක මව් කුසක ඉපදුනොත් අපිට පුළුවන් සම්බන්ධ වෙන්න. හැබැයි සමහරවිට පරදත් වූ ජීවීවේ එහෙම වෙන්න පුළුවන්. මේකෙත් අවස්ථා ගණනාවක් තියෙනවා. ළඟ ඉන්න පුළුවන් පරදත් වූ ජීවීන්, ඈත ඉන්න පුළුවන්. සමහර වෙලාවට මිය ගිහිල්ලා මේ වෙලාවේ පරදත් වූ ජීවී කෙනා වෙන්නේ නැහැ. උප්පත්තිය ලැබනවා යම්කිසි තිරිසන් සතෙක් විදිහට. එහෙම ඉපදිලා මාස දෙක තුනක් අවුරුද්දක් දෙකක් ඉන්න එතනින්ම ඇල්ල පරදත් වූ ජීවී වෙනවා. සමහර කට්ටිය අපිත් එක්ක ඉඳලා මානෙටපත් වෙලා අවුරුදු 10ක් 15ක් අපිට සම්බන්ධ වෙන්න බැරි තැන්වල උප්පත්තිය ලැබනවා. ඉඳලා ඊට පස්සේ අහපව ඒකට පාදාත් උපජීවී තැන්වලට වැටෙනවා. එතකොට අපි ඉන්න තැන්වලට එන එහෙම අවස්ථා තියෙනවා. මේක මේ පැටලිලි ගොඩක් තියෙන්නේ. එතකොට ඒ වගේ විවිධාකාර තැන්වල අපේ ඥාතීන් උප්පත්තිය ලැබනවා. හැබැයි අපි කවුරු හරි ඥාතියෙක් මිය ගියාට පස්සේ මානෙටපත් වුණාම අඬන්න, වැළපෙන්න දේවල් කරන්න හොඳ නැහැ. එතකොට ඒ පුද්ගලයාට අහිතක් වෙනවද කියලා ඇහුවොත් අහිතක් වෙන්න පුළුවන් කට්ටියක් ඉන්නවා. දැන් සමහර වෙලාවට එයා යම්කිසි අමනුෂ්‍ය තත්ත්වයක ඉන්නවා. අපි අඬනවා, වැළපෙනවා, එයාටත් ඒක බලපානවා. හිතාගන්න බැරි අවස්ථාවකට පත්වන අය. මේ අර තිරිසන් සතුන් වගේ අනිත් අය ගැන නෙමෙයි කියන්නේ, ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් මට්ටමේ ඉන්න කට්ටිය. ඒ වගේම සමහරවිට ඔබ අඬන්නේ වැළපෙන්නේ නැතුව සින්දු කියනවා කියලා හිතන්නකෝ. දැන් මෑත කාලේ ඇවිල්ලා තියෙන සංස්කෘතිය වගේ දැන් අලුතින් ඇවිල්ලා තියෙන නේද? මැවුණට පස්සේ සින්දු කියන එක. මැවුණට පස්සේ බජව් දානවා, සින්දු කියනවා. එයා ගොඩක් කැමැත්තෙන් හිටියා වගේ. සමහරවිට අර ඥාතියාට කේන්තියක් නැති වෙන්න පුළුවන්ද? අමනුෂ්‍ය තැන්වල ඉන්නකොට එයාගේ මලගෙදර කට්ටිය මේ වගේ සතුටු වෙනකොට, බජව් දානකොට, එයා මැරුණු එකේ ප්‍රීතිය වගේ පිට කරනකොට තරහ යන අවස්ථාවක් තියෙනවා. සමහර වෙලාවන් වලට ආසාව ඇති වෙන්න පුළුවන්. එතකොට අර ජීවත් ඉන්න අය තමයි ඒකේ කරදර පීඩා එන්නේ. ඒ නිසා පින්වත්නි, අමනුෂ්‍යයෙන් එක ගන්දෙනු කරන එක එතරම් ලිහිසි පහසු දෙයක් නෙමෙයි. කවුරු හරි කෙනෙක් මානෙට පත් වුණාට පස්සේ ඒ කෙනා වෙනුවෙන් කරන්න ඕන පින්දහම් කටයුතු කරන්න අඬන එක තේරුමක් නැහැ. අඬන්න, වැළපෙන්න දුක් වෙන්න එපා. බොහෝම සංසුන්ව ඒක දරාගෙන ඒ කෙනා වෙනුවෙන් ඒ කෙනාගේ පරලෝක ජීවිතයට ප්‍රයෝජනවත් වන පින් අනුමෝදන් කරමින් කටයුතු කරන්නට